ආයුබෝවන් මගේ දෙවනි පාඩම එකට්ටේට ඔසල් නරඹන්න නැති මම කියලා දුන්නේ මයික්‍රොසොෆ්ට් වෙල් පිටුවක කොහොමද සිංහල යුනිකෝඩ් භාවිතා කරලා සිංහල ටයිප් කරන්න ආරම්භ කරන්න කියලා. ඒ වගේම පොඩ්ඩක් ඒක මතක් කර දෙන්නම්. මම එකට දුන්නේ මම ටයිප් කරලා දීපි අපි යනවා මම බත් කරනවා කියන ඒ වචන දෙක තමයි එකට ටයිප් කරලා පිටුවේ සිංහල මෙන්න මේ ආකාර සිංහල යුනිකෝඩ් භාවිතා කරලා සිංහල සිංහල කීබෝඩ් සිංහල විකල්ප විශේෂයකට කීබෝඩ් එක අනුව සිංහල යුනිකෝඩ් භාවිතා කරලා ටයිප් කරන්න කොහොමද කියලා තවම කියලා දෙන්න. ඊට පස්සේ මීළඟ පාඩ කොට මම යන තේ පොඩ්ඩක් මම දිසිරින්න මීළඟ පාඩමේ කම්බර තියෙනවා. ඔයකට කොහොමද? ඉතින් මගේ channel එක බලනවා නම් මගේ channel එක බලලා මගේ channel එකේ තියෙන වීඩියෝ වලට නරඹලා channel එක subscribe කරන්න මේ ආකාරයට. ඒ වගේම මම දැන් අලුත්ම වීඩියෝ බලා ගන්න ඕන නම් මේ පැත්තකින් දෙන bell icon එක click කරලා මම දැන් අලුත්ම වීඩියෝ බලා ගන්න රමුක් කරපසන්න YouTube channel එකට ඔබස්සත් එක්කලා බලන්න ඔබගේ දැනුම රස ආස්වාදින් ලබා ගන්න. මගේ ඊළඟ පාඩම තමයි මම කියලා දෙන්නේ දැන් ඔය කට්ටිය සාමාන්‍ය මම කියලා දුන්නේ යුනිකෝඩ් භාවිතා කරලා කොහොම සිංගල් ලූමක් ටයිප් කරන්නේ කියලා. දැන් අද මම කියලා දෙන්න ලූමක් ආරම්භකේ වශයෙන් ලූමක් පටන් ගන්න කොහොමද කියලා. ඉස්සර ඔබ ලියන්න ඕනේ සාමාන්‍ය ලූමක් කරලා සාප පෞද්ගලික ලූමක් කියලා පෞද්ගලික ලූමක් නම් ඔය රාජකාරි. දැන් ලූම් වර්ග දෙකක් තියෙනවා. රාජකාරි ලූමක ප්‍රථමයෙන්ම තමන්ට සාමාන්‍ය තමන්ගේ නම සහ ලිපිනේ ගන්න. කෙමු මෙතන තමාගේ නම කියලා ගහලා මෙතන තමාගේ ලිපිනේ. ඊට පස්සේ අයත් ලබන්නාගේ නම මහත්මය ඊට පස්ස තමයි රාජකාර ලිවීමන් නිසා සාමාන්‍ය මාර්ක කාරවන මාර්කතාව ගහන්න මාර්තුකාරය මාර්තුකට අදාළ තමයි ලියුමක් මාතක අනිවාර්යෙන් බෝල්ඩ් කරලා අන්ඩර්ලයින් කරලා සයිට් එකට සාමාන්‍ය ෆොන්ට් එක ලිපිය ෆොන්ට් අකුරු සයිස් ෆොන්ට් එක අමතරව මම මේ සයිස් එකට දාගත්ත යුතුමයි. ඒ තමයි මාතකවට අදාළ ලිපිය මේ ටයිප් කරනවා. ඊට පස්සේ අස්සන වල ටයිප් කරගෙන යනවා. මේක තමයි ලියුමක් ටයිප් කරන්නේ. මම ඊට අමතරව ලිපිය කියන බලන්න රාජකාරී ලිපි මේකේ ඉතින් පොඩ්ඩක් පෞද්ගලික විමක් කරන්නදී මම ඊළඟ පාඩමෙන් කියලා දෙන්නම්.